පාට කුරුල්ල කතාව සමග රැඳිලා ඉන්නවාව ආදරෙන් පිළිගන්න ඕනේ අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවන් ගැන කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන කතාව තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම දැන් මොකක් ගැනද කියන්නේ? ඇත්තටම කියනවා නම් දැන් අර කවුද එක්කෙනා වෙන කවුද ඉතින් ඇත්තටම කියනවා නම් කෙවින් තමන්ගේ ගෙදර කට්ටියට විතරක් නෙවෙයි තමන්ගේ තාත්තටත් කිව්වේ එකම දෙයයි. තමන් ඇත්තටම ආගමික කටයුත්තක් වෙනුවෙන් යනවා කියලා තමයි කිව්වේ. ඉතින් කොහොම වුණත් මේ වන්දනාමාන කරගන්න ගිය මිනිසයා ඇත්තට මේ ගල්කිස පැත්තක ඉන්නවා කියලා දැනගත්තහම මේක තාත්තට ලොකුම ප්‍රශ්නයක් ගෙනාව කියන දේ ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම වුණත් ඉතින් තව දෙයක් ගැන කියන්න ඕනේ. මෙන්න මේ අතරතුර කාලෙදී විශේෂම කතාවක් ගැන අපි මෙතනදී මතක් කරොත් මෙන්න මේ වගේ කතාවක් ගැන තමයි අපි හැමෝටම මේ ගැන කතා කරන්නට ඉදිරි ප්‍රස්තාවක් වෙන් කරගන්න වෙන්නේ. ඉතින් කොහොම හරි දැන් ඔයාලට මෙන්න මේ වගේ මතක් කිරීමකුත් අපිට අද වීඩියෝ එක තුළින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තියෙනවා කියන කතාව ගැන අපිට මෙතනදී විශේෂම කාරණාවක් විදියට මතක් කරන්නට අවස්ථාවක් තියෙනවා කියන දේ ගැන මම මේ වෙලාවේදී සුවිශේෂී අන්දමින් කතා කරන්නට බලාපොරොත්තු රැසක්ම තියාගන්නවා. කොහොම වුණත් දැන් ඉතින් තාත්තා කතා කරල කෙලින්ම අහනවා. ඒ අහන්නේ ඇත්තටම කියන්නයි ඔය යාළුවා කියපු කතාව නම් මෙතනදී කියන්න යන්නේ නැහැ. නමුත් ඉතින් තව දෙයක් ගැන මෙතනදී මෙන්න මේ විදිහට කියන්නේ. ඒ තමයි තාත්තා මේ ගැන දැක්ක වගේ තමයි අහන්නේ. හැබැයි වාසනාවකට මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා කියන එක ගැන මම මේ වෙලාවේදී කියන්න ඕනේ. විශේෂයෙන්ම ඉන්නවා යාළුවා සෙට් එක. ඇත්තටම කියනනම් මෙතන කෙවින්ට හැමදාමත් උදව් කරන මංජිතත් ඉන්නවා. එතකොට කෙවින්ගේ යාළුවා ටිකත් ඉන්නවා කියන දේ ගැන අපිට අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට ඔන්න අවශ්‍ය කරණාවක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට ලෑස්ති වෙන්නේ. කොහොම වුණත් තාත්තා කෝල් එක ගත්ත ගමන්ම මෙන්න මේ වගේ කාරණාවකුත් අපිට දකින්නත් අවස්ථාවක් ලැබෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නට අපිට අත්‍යවශ්‍යම කාරණාවක් තියෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා ඔන්න මතක් කරන්නට බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා මතක් කරන්නටත් අපිට පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන මෙතනදී ඔයත් එක්ක මට සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතන්දරය ගැන අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නටත් උත්සාහ දරනවා කියන දේ ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක මේ ගැන කතා කරන්නට ඔන්න ලෑස්ති වෙනවා. කොහොම වුණත් මේ යාළුවෝ තුන්දෙනෙක් කරන්නේ ෆෝන් එක ළඟට කරාට පස්සේ අර ගාත කියන වටපිටාවක් වටේ පිට හදනවා. ඒ කියන්නේ ආගමික ස්ථානයක ඉන්නවා වගේ. ඉතින් කොහොම වුණත් ඉතින් ඇත්තටම මේ වෙලාවේදී තාත්තා කිව්වේ වෙන කෙනෙක් කියපු දෙයක් නේ. එතකොට ඉතින් තමන්ගේ පුතා මේ ආගමික ස්ථානයක ඉන්නවා කියලා මේ වතාවෙත් රැවටෙයි කියලා අපිට හිතන්න